ඔබ ඇසින් යමක් දුටු විගස එය හඳුනගන්නේ කෙසේද? ඔබ අත තියුණු යමක ගැටුණු විට එසැනින්ම අත ඉවතට ගන්නේ කෙසේද? ඔබ දෙසට වාහනයක් වේගයෙන් පැමිණෙන විට ඔබෙන් ඉවත් වන්නේ ඇයිදයි කවදාවත් ඔබ සිතා තිබේද? මෙම සියලුම සිදුවීම් ඇසපිය ගසන ෂණයෙන් සිදු කරනු ලබන්නේ අපගේ සිරුර තුළ ඇති විද්‍යුත් ස්නායු පද්ධතියයි. එමගින් අපගේ සිරුරේ සෑම කුඩා චලනයක්ම ඉතා කෙටි කාලයක් තුළ සිදු කරනු ලබනවා. स्नायु पद्धतिय मगिन सिद्धुवन ओनेम कार्यक उत्तेजय प्रतिचारय कारकेह प्रतिग्राहकेह हंदुनगान्न पुलुवान इटिपन्दन देल्लट अत पिलिस्सेन विट उत्तेजय वान्ने तापेय प्रतिग्राहकेह वान्ने अपगे समवन अतर एहिदी ऐतिवन प्रतिचारय अत इवतट गैनीम लेस सलकन्न पुलुवान मेहिदी कारके विधियट कटयुतु करन्ने अपगे पेशी මෙම සියලු සිදුවීම් සිදු කිරීමට ස්නායු පද්ධතියේ තනුම් ඒකකය වන නියුරෝන වැදගත් වෙනවා. රත් වූ තේකෝප්පයක අත ගැටුණු විට ෂණයෙන් අත ඉවත් කර ගන්නවා. මෙය සිදුවන්නේ කෙසේද? ප්‍රතිග්‍රාහකය වන අපගේ සම සම්බන්ධ වන්නේ සංවේදක නියුරෝනයටයි. සංවේදක නියුරෝනය අත පිච්චීමට අදාළ පණිවිඩය රැගෙන සුෂුම්නාවට ගමන් කරනවා. සුෂුම්නාවෙ සිටින අන්තරහාර නියුරෝනය මෙම පණිවිඩය ලබා ගන්නවා. එම පණිවිඩය අන්තරහාර නියුරෝනය මගින් චාලක නියුරෝනයට ලබා දෙනවා. චාලක නියුරෝනය සම්බන්ධ වන්නේ කාරකය වන පේශියටයි. එවිට එම පේශිය සංකෝචනය වී විගසින් අත ඉවත් කර ගැනීමට සමත් වෙනවා. මෙවැනි සිදුවීම් ප්‍රතිඒක ක්‍රියා ලෙස හඳුන්වනවා. මෙම ආවේග ගමන් කරන නිශ්චිත මාර්ගය ප්‍රතිඒක චාපය ලෙස හඳුන්වනවා. මෙම සියලු කාර්ය සඳහා විශේෂණීය ව්‍යුහය වන්නේ නියුරෝනයයි. මානව ස්නායු පද්ධතියේ නියුරෝන බිලියන ගණනක් තිබෙනවා. ඒවා එහි කෘත්‍යමෙන්ම හැඩගැස්ම අනුව වර්ග කරන්න පුළුවන්. වර්ග කිරීමට ප්‍රථම නියුරෝනයක ප්‍රධාන කොටස් මොනවාද හඳුනාගෙන සිටිමු. නියුරෝනයක ප්‍රධාන කොටස් ලෙස අක්ෂණය හා සෛල දේහය හඳුනගන්න පුළුවන්. මෙම සෛල දේහය කුඩා ප්‍රසර ලෙස බෙදී තිබෙනවා. එම ප්‍රසර අනුශාකිකා ලෙස හඳුන්වනවා. මෙම ස්නායු සෛලයේ දිගම ප්‍රසරයේ විදියට හඳුන්වන්නේ අක්ෂණයයි. මෙම නියුරෝන එකිනෙක හා සම්බන්ධ වී පවතිනවා. අනුශාකිකා සමග තවත් නියුරෝනයක උපාගම කුඩුම්බි එකිනෙක සම්බන්ධ වෙනවා. සෛල දේහයේ ඇතුළත න්‍යෂ්ටිය අන්තප්ලාස්මීය ජාලිකා සහ ශක්තිය සැපයීමට විශාල වශයෙන් මයිටොකොන්ඩ්‍රියා පවතිනවා. නියුරෝනය සෛල දේහයෙන් ආරම්භ වන අක්ෂණයේ අවසානයේ ශාඛාවලට බෙදී සියුම් ඉදිබුම් වලින් අවසන් වන ව්‍යූහයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සෛල දේහය තුළ ස්නායු තන්තු නම් තන්තු විශේෂයක් පවතිනවා. මේවා ස්නායු සෛලයේ හැඩය පවත්වා ගැනීමට උපකාරී වන තන්තු විශේෂයක්. සෛල දේහය සම්බන්ධ වන්නේ අක්ෂණය සමගයි. සෛල දේහයට ලැබෙන තොරතුරු අක්ෂණය දිගේ තවත් සෛල දේහයකට ගමන් කරනු ලබනවා. මෙම අක්ෂණය දිගින් වැඩිවීම මෙම තොරතුරු සංනිවේදනය සඳහා පහසුවක් වී තිබෙනවා. දිගින් වැඩි අක්ෂණයකට සංනිවේදනය ඉතා පහසු වීම විශේෂත්වයක්. මෙම අක්ෂණය වටා මයලීන් කොපු පිහිටා තිබෙනවා. මයලීන් කොපුවක් සැකසී ඇත්තේ ෂුවාන්නම් සෛල මෙම අක්ෂණය වටා ඇතීමෙන්. මෙම ෂුවාන් සෛලයේ ඇතුළත නිරීක්ෂණය කළහොත් අපට දැක ගැනීමට පුළුවන් වෙනවා මයලීන් මේද තැම්පතුව. මයලීන් මේද තැම්පතුව අක්ෂණය වටා ඇතෙමින් ඒ උඩින් ෂුවාන් සෛලයේ ඇති මෙම ව්‍යුහය සැකසී තිබෙනවා. අක්ෂණයේ මයලීන් කොපු නොමැති කොටස රැන්වියර් ගැට ලෙස හඳුන්වනවා. අක්ෂණයේ අවසන් කෙළවර ඉදිමුණු උපාගම කුඩුම්බි වලින් අවසන් වෙනවා. මෙම උපාගම කුඩුම්බි තවත් නියුරෝන සෛලයක සෛල දේහය හා සම්බන්ධ වෙනවා. මෙම සම්බන්ධ වෙන ස්ථානයට සම්පර්කණේ නම් විශේෂිත නමින් හඳුන්වනු ලබනවා.
මිනිස් සිරුර පුරා විහිදුණු ස්නායු ජාලයක් ඇති අතර ඒ සියල්ලෙහිම සම්බන්ධක හා සමායෝජක මධ්‍යස්ථානීය වන්නේ අපගේ මොළයයි. මොළය මගින් අවයවවල සිට ස්නායු මගින් ගෙන එන ආවේග සමායෝජනය කර ඉදිරි පියවර හෙවත් දැක්විය යුතු ප්‍රතිචාරය තීරණය කර අදාළ අවයව වෙත යවනු ලබනවා. මෙම ආවේග ගමන් කරන්නේ විද්‍යුත් ආවේග ලෙසයි. කෘත්‍යානුව මේවා වර්ග කළ විට අවයවවල සිට ආවේගගෙන එන නියුරෝන සංවේදක නියුරෝන ලෙසද, අවයව වෙත ආවේග රැගෙන යන නියුරෝන චාලක නියුරෝන ලෙසද, දෙවර්ගයේ සම්බන්ධ කරන අතරමැදි නියුරෝන අන්තරහාර නියුරෝන ලෙසද හඳුන්වනු ලබනවා. ඇස, කන, නාසය, දිව සම යන ප්‍රතිග්‍රාහක මගින් හෝ වෙනත් නියුරෝන මගින් ලබා ගන්නා තොරතුරු මධ්‍ය ස්නායු පද්ධතියට හෝ තවත් නියුරෝනයකට සම්ප්‍රේෂණය කිරීමද මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරක වෙතට ආවේග සම්ප්‍රේෂණය කිරීමද නියුරෝන මගින් සිදු කරනවා. එක් නියුරෝනයක උපාගම කුඩුම්බිය හා තවත් නියුරෝනයක සෛල දේහය එකින් එකට සම්බන්ධ වෙනවා. උපාගම කුඩුම්බිය අතර සම්පර්කණය අනුශාකිකාව හෝ සෛල දේහය සමග සම්බන්ධ වී අදාළ ස්නායු ආවේගය සම්ප්‍රේෂණය කරනු ලබනවා. විද්‍යුත් ආවේගයක් ලෙස පැමිණෙන පණිවිඩය උපාගම කුඩුම්බියේ සිට අනුශාකිකාව දක්වා ගමන් කරන්නේ රසායනික තොරතුරක් ලෙසයි. ආශ්‍රයිකා තුළින් නිදහස් වන රසායනික තොරතුර අනුශාකිකාවේ පවතින ග්‍රාහක මධ්‍යස්ථාන වෙත ගොස් සම්බන්ධ වෙනවා. එවිට අදාළ තොරතුර සම්ප්‍රේෂණය වීම සිදුවනවා. මෙලෙස එක් නියුරෝනයක සිට තවත් නියුරෝනයකට ස්නායු ආවේගය සම්ප්‍රේෂණය වීම සිදුවනවා. එක් නියුරෝනයක උපාගම කුදුම්බිය ඔස්සේ තවත් නියුරෝනයක අනුශාකිකාවට ගමන් කරන පණිවිඩය සෛල දේහයට ගොස් සෛල දේහයෙන් අක්ෂණය හරහා නැවත එහි උපාගම කුඩුම්බියෙන් තවත් සෛලයක අනුශාකිකාව දක්වා ගමන් කරනවා. මෙම ක්‍රියාවලිය වේගවත් වීම සඳහා අක්ෂණයෙහි පවතින මයලීන් කොපු වැදගත් වෙනවා. විද්‍යුත් තොරතුර රසායනික තොරතුරක් බවට පත්වෙමින් රසායනික තොරතුරු විද්‍යුත් තොරතුරු බවට පත්වෙමින් සම්ප්‍රේෂණය වෙමින් අපගේ අවයව ඉන්ද්‍රියවල ක්‍රියාකාරීත්වය ස්නායු පද්ධතිය මගින් හසුරවනු ලබනවා. නියුරෝන ස්නායු පද්ධතියේ ව්‍යූහමය ඒකකය ලෙස සලකන්නේ නියුරෝන වලින් ස්නායු පද්ධතිය සැකසී ඇති බැවිනුයි. නමුත් ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය ලෙස සලකන්නේ ප්‍රතීක චාපයයි. එනම් ශරීරයේ ක්‍රියාකාරීත්වය සඳහා වැදගත් වන්නේ ප්‍රතීක චාපය වීම හේතුවෙන්. මෙම ස්නායු සෛලෙහිවත් නියුරෝන හානිවීමක් හෝ මිය යාමක් සිදුවොත් නැවත වර්ධනය වීමක් හෝ හට ගැනීමක් සිදුවන්නේ නැහැ. මොළයේ ස්නායු සෛල මිය යාමක් සිදුවොත් අදාළ පුද්ගලයා එකතැන්වීමෙහිවත් ඔත්පල භාවයට පවා පත්වීමට හැකියාව පවතිනවා. මේ නිසා අපගේ ස්නායු පද්ධතිය අප ආරක්ෂා කරගත යුතු වෙනවා. තවත් මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීම සඳහා අප චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. සියපත Academy of Science. ස්තුතියි.